යොමුවෙමු දවසේ පිළිසඳර වෙත. අද පිළිසඳරෙන් මුණ ගැසෙන්නේ අපිට මේ පාර්ලිමේන්තුව තුළ හෝ එහෙම නැත්නම් පළාත් සභා නම් දැන් නැහැනේ. නමුත් ප්‍රාදේශීය සභා තුළ හෝ යම් ආකාරකින් ඍජුව මේ දේශපාලනයේ මුණ ගැසෙන චරිතයක් නොවේ. නමුත් මෑත කාලීනව සහ දේශපාලන ඉතිහාසයේ පිරික්සීමේදීත් ලංකාවේ පෙරලියක් කළ පක්ෂයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඉතාම කෙටි කලක් තුළ මෙරට දේශපාලන බලය අත්පත් කර ගන්නට සමත් වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ කාර්යභාරයක් ඉටු කරන එහි ලේකකාධිකාරීතුමන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේ සමාන ගණකාධිකාරීතුමන් තමයි අපිත් එක්ක අද කතා බහට එකතු වෙන්නේ. නිශාන්ත ඩෑස් බණ්ඩාර මහතා, ආයුබෝවන් සුබෝදේශන. ආයුබෝවන් ප්‍රගිත් මහත්තයා, සුබෝදේශන. තිරය පිටුපස්සෙ දෙකෙන කාර්යභාරයක් කරන කෙනෙක්, ඒ නිසා ඔබතුමන්ලා වැනි අය මොනවද කරන්නේ සහ පොදු ජන පෙරමුණ මූලස්ථානයේ මොනවද වෙන්නේ? පොදු ජන පෙරමුණටත් හොඳ කියනවා නරක කියනවා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මේ සියල්ල හැමුවේ කතා බහ කරන්න තියෙන දේවල් එක්ක කතා කරන්න තමයි ඔබතුමාව සම්බන්ධ කරගන්නේ. අපි මේ කතාව මම හිතනවා ආරම්භ කිරීම වඩාත් හොඳයි කියලා. මම මේ ප්‍රවිෂ්ඨය ලබා ගනිද්දී සඳහන් කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරලිකාර පක්ෂයක්. ඉතාම කෙටි කාලයක් ඇතුළත රටේ ලෝකයේ අවධානය දිනා ගන්න සමත් වෙච්ච, වාර්තා තියන්න සමත් වෙච්ච පක්ෂයක්. ඔබ හිතනවාද ජනාධිපතිවරණේ මහා ඡන්දෙන් පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලැබපු ජන ප්‍රසාදයේ තවමත් එලෙස පවතිනවා කියලා? පව් අපේ මැතිවරණය සහ දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා ඒ දේශපාලන ව්‍යාපාරය ශක්ති සම්පන්නව ඉස්සරහට එන්න, විශේෂයෙන්ම පවතින දේශපාලන වාතාවරණයකට විරුද්ධව සමාජයක් ජනතාවක් අරගල කරමින් සහ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෙනස් විදියට රටේ හිටපු නායකය නැවත බලයට ඕනේ කියන තැනට පත් වෙච්ච ආණ්ඩුව පත් වුණු දවසට පහුවදා ඉඳලා මිනිස්සු පාරට බැහැලා එල්ලීම් කළා. ඒ අනුව ආණ්ඩුවක් හදන්න අලුතෙන් දේශපාලන පක්ෂයක් ගොඩනගලා අලුතෙන් ආණ්ඩුවක් හදන්න ඕනේ කියන තැනට ජනතාව නායකයෙක් වටා එකතු වෙච්ච අවස්ථාවක්. හැබැයි ආණ්ඩුවක් අපි කරගෙන යනකොට ආණ්ඩුවක වැඩපිළිවෙල සමාජගත කරනකොට සහ ඒ වගේ කීර්තිය රැකගන්න කාරණා කියන කාරණාව තුළදී අපිට යම් යම් ප්‍රස්තුත හිටින තැන් තියෙනවා. හැබැයි අද වෙලා තියෙන්නේ ප්‍රගීත් මහත්තයා එහෙම කාරණාවක් නෙවෙයි. විශේෂයෙන්ම මේ රටේ නව ජනාධිපතිවරයෙක් විදිහට මේ රට ඉල්ලපු නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිල්ලා විශේෂම වැඩ කරපු නායකයෙක් විදිහට මිනිස්සු ඉල්ලුවේ. ඒ වගේම පවතින දේශපාලනයේ මිනිස්සු පිළිකුල් කළා. නිසා ගෝඨාභය මහත්තයට 169ක් ජනතාව ඡන්දය දුන්නා. එතුමා අතිගරු ජනාධිපතිතුමා විදිහට පත් කරගෙන දැන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනකොට විශේෂම මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 එතුමා බලයට ආපු වෙලාවෙත් එතුමා ආවේ සුළු ඡන්ද ප්‍රමාණයක් වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන 2004-2005 ජනාධිපතිවරණයේදී එතුමා ජයග්‍රහණය කරේ. නමුත් යුද්ධය කියන බිහිසුණු කාරණාව රට තුළ තියෙද්දි ප්‍රගීත් මහත්මයා මේ සමාජයෙන් ආව මේ වගේම එකක්, ඒ අවුරුද්දක් එකහමාරක් දෙකක් යන කාලේ ඒ වගේම නැගෙනහිර මුදවා ගන්න විටත් විරුද්ධ දේශපාලන පක්ෂ දරපු මත සමහර කිව්වා මැදවච්චිය එත යනවා කිඩිනොත් යනවා කියලා. මේ වගේ මේ මේ සමාජ තර්ක විතර. හැබැයි එදාට වැඩිය අද විශේෂම හෑන්ඩ් ෆෝන් එක තුළ ෆේස්බුක් එක අද දියුණු, ඒ වගේම විවිධ මාධ්‍ය ජාල ශක්ති සම්පන්න තියෙනවා. ඒ නිසා පුංචි පුංචි දේවල් සමාජය ස්මතු කරනවා. හැබැයි ඉතාමත්ම ශක්තිමත්ව මේ රටේ දරිද්‍රතාවය තුරන් කිරීම, ඒ වගේම ආර්ථික පුනර්ජීවනයේ ගොඩනැගීම සහ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුද්දක් බලේ හිටියට එතුමා බලයට ඇවිල්ලා අපිට අයවැයක්වත් නැතුව අපි මේ පාර්ලිමේන්තුවේ ශක්ති සම්පන්න භාවයක් නැතුව අපි හිටියේ. මේ මාස ගිවුනේ මාස 4යි. මේ මාස 4 තුල තමයි විශේෂයෙන් අපිට පුළුවන්කම ලැබෙන්නේ අලුත් වැඩපිළිවෙලකට යන්න. හැබැයි මේ කොවිඩ් ව්‍යසන තත්ත්වයේ, ලෝකී පවතින තත්ත්වයේ දෙවනි අවස්ථාවත් අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. අපි මේවා පාලනය කරගෙන රටක් විදිහට ඉස්සරහට යන්න වෙලා තියෙනවා. ඒ නිසා මේක ජාතික සහ ජාත්‍යන්තර තලයේ තියෙන දෙයක්. අපි පුංචි රටක් විදිහට, ඒ වගේම මේ රට හැබැයි ඉතින් අනිත් රටවලට සාපේක්ෂව ගත්තාම අපේ තියෙන විනය, ශික්ෂණය, හික්මීම වැනි දේවල් දැන් අද ඔබතුමාගේ ප්‍රවෘත්ති අපි දැක්කා. අටලුගම යහපැත්තෙන් අකුරණ මේ වගේ තැන්වල පළවෙනි රැල්ලෙදිත් ආසාදිතයෝ මතුවෙලා යම් අසාත්මිකතාවය නැති වුණා. හැබැයි අපි විනයානුකූල ශික්ෂණය සහ මේ සෞඛ්‍ය නීති රීති උපදෙස් පිළිපදින තැන්වල ඉතාම හොඳින් මේක පාලනය කළා වෙලා තියෙනවා. අද ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවෙච්ච එක හොඳින් පාලනය වෙලා තියෙනවා. සා විවිධ පාර්ශ්ව විවිධ දේවල් කියන, හැබැයි රටේ ලෝකයේ හැමුවේ තියෙන මේ අර්බුදයට අපි රටක් විදිහට ඉතාමත්ම ඍජුව නැගෙන්න ඕනේ. ඒත් එක්කම මම හිතන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂයක විදිහට අද ආණ්ඩුව කරවන පාර්ශ්වය, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ශක්තිමත් පාර්ලිමේන්තුව 3/2 බහුතරයක් තියෙන පාර්ලිමේන්තුව ආණ්ඩු කරાવી
මේ පක්ෂයක් විදියට පක්ෂයේ කීර්තිය ආරක්ෂා කරගෙන මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න විශේෂයෙන් පක්ෂයේ නිර්මාතෘතුමා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා දෙවන්ත වැඩපිළිවෙලක් අපි ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කළ දෙන ඔබතුමාගේ ප්‍රවෘත්ති වලත් පහුගිය කාලේ පළ වුණා අපි මේ කියන වසර 4 සම්පූර්ණ වීම වෙනුවෙන් රට පුරා දෙවන්ත සම්මන්ත්‍රණ මාලා පැවැත්වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කර නමුත් මේ පවතින වාතාවරණය තුළ අපි ඒවත් කල් දා ගන්න කටයුතු කළා. ඔව්. ඒක උපැහැදිලි කිරීමක් කරා ඔබතුමා. හැබැයි මම අහ කාරණාවට ඉතාම කෙටියෙන් පිළිතුරුකුත් දෙන්න පුළුවන් ඕනනම් මේ රට කරවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු මේ ඔබේ පාර්ශ්වයේ ජනප්‍රිය භාවයේ තියෙනවා ඒක මම ඔබතුමන්ට කරුණු වලින් පැහැදිලි කරෙත් විශේෂයෙන්ම ජනතාවට තිබිච්ච ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ගණනාවක් තිබුණා රට අනාරක්ෂිතකම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට ආරක්ෂා කළා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රට අනාරක්ෂිත බව ජනතාව පුල පුලා කිව්වා මැසිවිලි නැගුවා ඒ රට ආරක්ෂා කළා හැබැයි අපිට මම කිව්වේ එකයි මේ මේ COVID-19 ව්‍යසන තත්ත්වය නිසා අපි මේ ලෝකයේ තියෙන තත්ත්වයට අපිට මුහුණ දීමට ඒ වගේම ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේකෙදී අපි හොඳින් ආරක්ෂා වෙයි කියලා සහ රටක් විදියට නැගී සිටිනකන් අන්න එතනදී චූටි කාරණාවක් තියෙනවා මිසක විශේෂම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ කියන්නේ පක්ෂය එන්නේ ගමේ පාක්ෂිකත්වය සහ ගමේ තියෙන දේශපාලන යාන්ත්‍රණය තුළ ඒ යාන්ත්‍රණයේ ලෙසම කිසිඳු වෙනසක් නැතුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා ඔබ බොහොම විශ්වාසයෙන් ස්ථාවරයක් ඇතිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට යන බව සඳහන් කරද්දී ඇත්තටම අපි දකින තත්ත්වයක් තමයි මේ රජයට ජනාධිපතිවරයාට මේ රජයට රටේ කටයුතු කරගෙන යාම අපහසු තත්ත්වයක් නෑ. ඒ කියන්නේ ජනතාව දීපු ජනවරමත් එක්ක අපහසු නෑ. නමුත් අවාසනාවන්ත විදිහට ලෝකෙටම බලපාලා තියෙන මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට ඒ අනුව හැඩ ගැසී යන්නට සිදු වෙලා තිබෙනවා. නමුත් අර මේ අපහසුවකින් තොරව රට ගෙනියන්න පුළුවන්කම තිබුණට හැම අතින්ම විවිධ අපහසුතා අභියෝග මතුවෙන ස්වරූපයක් අපිට දකින්නත් පුළුවන්කම තිබෙනවා. දැන් මේ වෙන දෙයක් තියා මේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සහ ඒ ආශ්‍රිතව බන්ධනාගාර පද්ධතිය තුළම මේ මෑත කාලිනව ඇති වෙලා තියෙන සිද්ධීන් එක්ක ඇතැම් තැන්වල සඳහන් වෙන කාරණා තමයි මේවා පිටුපස යම් පිරිස් ඇති. ඊළඟට කොවිඩ් නිසා හුදකලා කරලා තියෙන මහල් නිවාස සංකීර්ණවල කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න ජනතාව අපි දැක්කේ නැහැනේ පළවෙනි වටේදී වැඩි පාරට බහිනව දැක්කේ නැහැ දැන් උද්ඝෝෂණ කරන්න පාරට බහිනව. එතකොට මේ පිටුපස ඇති වෙන දෙයක් තබා දැන් අටුළුගම සිද්ධිය වගේවා. ඊළඟට ගත්තාම දැන් දේයන් පහක් මృత ශරීරාගාර මේ ශීතාගාරවල තියාගෙන ඉන්න වෙලා තියෙන මృతදේහ ඒවා මේ ගෙනියන්න බහලන්න මිනි පෙට්ටි දෙන්න සූදානමක් නැහැ මේකත් අපහසුතාවයට පත් කරන්න හිතාමතා කරනවා කියලා කියන්නේ මේ ආදී කොට අරගත්තාම කාරණා ගණනාවක් තියෙනවා මේ රජයට එරෙහිව නැගෙන ආකාරයේ ඒවා ඔබ දකින්නේ මේවා හිතාමතා කරන ඒවා විදිහටද නැත්නම් මොනවද තීන්දුව තීරණවල අඩලූඩුකම්ද මොකද්ද පැහැදිලි කිරීමක් කරන්නේ දැන් බන්ධනාගාර වල මේ තත්ත්වය ඇති වෙන්න ප්‍රගීත් මාත්‍ය මූලික වශයෙන් හේතු වෙනවා දැන් මේ COVID-19 වසංගත තත්ත්වය තුළ බරපතල අපරාධකාරයෝ ඉන්න බන්ධනාගාරවල දැන් ඔවුන් උත්සාහ කරන විශේෂයෙන්ම ජනාධිපතිතුමා බලයට පත්වෙච්ච ගමන් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න නසන්න දෙවන්ත වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඒත් එක්කම අපිට ඉතිහාසෙත් මේක මෙවැනි අවස්ථාවන් අපි දැක්කා. හැබැයි මේ දේවල් මර්ධනය කරන්න උත්සාහ කරනකොටම ඔවුන් කල්පනා කරනවා මේ තියෙන පුංචි ඉඩකඩ තුල හරි අපි මේක දැන් මේ ලේකනාගාරවලට ගිනි තියලා හරි ඒව ඇතුලේ විනාශ කරලා දැන් එකවරක් අපි දැක්කා ඇතුලේදී කොහොමද මේ කටයුතු වෙන්නේ කියලා පරීක්ෂණ කරද්දි ඒ වගේ යම් යම් කොටසුත් මේවට සම්බන්ධ වෙලා ඇති විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ශවයෙන් සහ රජයෙන් ඉතාමත්ම හොඳින් මේ පිළිබඳ විමර්ශනය කරාවේ කමිටුපත් කරමින් ඒතනදී අපිට අනාවරණය වෙ මේ කාරණා පිළිබඳව හැබැයි ඔවුන් උත්සාහ කරනවා යම් විදියකින් මේ පවතින මේ සෞඛ්‍ය ව්‍යසනකාරී තත්ත්වයේ තුල අපිට පුළුවන් නම් එළියට පැන ගන්න කියන වගේ පුංචි හිතන සතුටු වෙන දේවල් ඇති වහලට නැගලා උද්ඝෝෂණය කරලා නමුත් මේ කට්ටිය එළියට ආවොත් ප්‍රගීත් මහත්මයා ඔබ අපි ජීවත් වෙන මේ සිවිල් සමාජයට ඇති වෙන බරපතල තත්ත්වය සම මේවා පාලනය කරගෙනම ආණ්ඩුවක් විදියට විශේෂම ආරක්ෂාව තහවුරු කරමින් මේ කටයුතු ටික කරන්න ඕනේ. ඒ වගේ මේ වැනි පොඩි පොඩි දේවල් මතු පිටට අරගෙන විශේෂම ජනමාධ්‍ය මම කිව්වා වගේ අද අපි දියුණුයි. අපි එදා ටීවී එක රූපවාහිනිය විතරයි අපි බැලුවේ. හැබැයි අද විශේෂයෙන්ම මේ අතේ තියෙන හෑන්ඩ් ෆෝන් එකෙන් ඕන යන YouTube එකේ ඉඳලා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාල තමන්ගේ අතට එන පණිවිඩයේ ශ්‍රේණියකින් ලබා දෙන්න. මේකේ සත්‍යතාවය, නිර්වදිතාවය මුකුත් බලන්න ඉස්සර ඔබතුමාලා ප්‍රවෘත්තියක් ගන්නකොට අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධව පොලිසියෙන් විමර්ශනයක් කරනවා ඒක මේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ විමර්ශනයක් කරනවා මේ කිසිවක් නැතුව කෙලින් අමුවෙන්ම අතාරිනවා ඉතින් සමාජය ටග්ගල මෙවැනි දේවල් තුල
බොහෝ පිරිසක් එක හුවමාරු කරගෙන පණිවිඩ යවමින් සමාජයේ මේ තියෙන දියුණු සම්නිවේදන ජාල හරහා එවැනි දේවල් නම් හැබැයි රජයක් විදියට රටට යහපත් දේ කරන්න අපි අර යුද්ධයේ ජයග්‍රහණය කරගත්තා වගේ ඉතා නිවැරදි ස්ථාවරභාවයකින් ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරන පරිසරයක් අපිට දැන් තියෙන්නේ. අද පිළිසඳර තුරින් අපේ කතාබහ ශ්‍රී ලංකා පොදුෂණ පෙරමුණ මූලස්ථානයේ ගණකාධිකාරී නිශාන්ත ඩෑස් බණ්ඩාර මෙතුමන් එක්ක මෙතුමත් එක්ක මේ පොදුෂණ පෙරමුණට සහ රජයට සම්බන්ධ වෙන කාරණා කීපයක් අපි අවධානය යොමු කරමින් කතාබහ කළා. මට ඊළඟට එන්න හේතුන තැන තමයි දැන් මේ අද පත්තරවලත් තියෙනවා මේ කාරණාව. අදක් හැටියට අද පුවත්පතේ තිබුණා මේ පිළිබඳව මේ අරලියගහ මන්දිරය වසා ඇති බවට බැසිල් පිළිගන්නේ කියලා. මේකක සිද්ධියක් අවස්ථාවක් විතරයි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේ මෑත කාලීනව දකින තත දැන් මේකෙත් ගත්තාම මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රකාශ කරේ වහල නැහැ කියලා. හැබැයි දැන් බැසිල් මැතුමා කියන වහල කියලා. දැන් මේ රාජපක්ෂ පවුල තුල සහ මේ රජය කරන ප්‍රධානීන් තුලම සම්මුතියක් එකඟතාවයක් නැද්ද කියලා සමහර කාරණාවලදී සමහර අයට ප්‍රශ්න නගින්නට පැන නගින්නට පුළුවන්. සමාජ තුළ පොඩි කතිකාවක් තියෙනවා මේ පිළිබඳ. සමහර විට විපක්ෂය මෙය වැඩි දියුණු කරනවා වෙන්නටත් පුළුවන්. මොකද ඔබ කියන්නේ ඒ තිබුණු බැඳීම් මේ තිබුණු සම්මුතිය තවම තියෙනවද නැත්නම් මේ මොකක්ද? ඒ ප්‍රගීත් මහත්තයා, ඒ සම්මුතියට කිසිම හානියක් වෙලා නැහැ. ඔය ප්‍රවෘත්ති සම්බන්ධව විශේෂයෙන්ම ජනාධිපති අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීතුමා සහ ඒ කාර්ය මණ්ඩලය නිකුත් කළ දැන්වීමත් නිවැරදි. ඒ වගේම රටේ දැන් මේ තියෙන්නේ මේකෙන් අපි ආරක්ෂා වෙන්න ක්‍රම හදන්න ඕනේ කියන එක නේ. ඉතින් මේ වගේ සැක සංකාවක් හරි තියෙන තැනකින් අපි කටයුතු වලින් දුරස් වෙලා බැබැයි මේ දවස් ටික ඔබතුමාලා ප්‍රවෘත්ති වල දැක්ක බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ කාර්යභාරයන් ටික කොයි හෝ තැනක් පාවිච්චි කරලා වැඩ කරන කෙනා අර තියෙනවනේ කොහේ හිටියත් ඒ වැඩේ කරනවා. සා වැඩ ටික කෙරෙනවා තැන කොතනද කියන එක විතරයි ගැටලුව. හැබැයි යම් තැනක මේ தත්ත්වය ඇති වුණොත් විශේෂයෙන්ම PCR කරන්න ඕනේ මූලික දේවල් ටික සෞඛ්‍ය ආරක්ෂිතව අපි හැසිරීම අත්‍යවශ්‍ය නිසා විශේෂයෙන්ම රට පාලනය කරන ප්‍රධාන තැනක්. ඒ නිසා අපිට නෑ එතන එහෙම නෑ කියලා ඉවර වෙලා අපි ගිහිල්ලා එතන ඉඳගන්න එකත් වැරදි. අනිත් එක ඒ වගේම එහෙම නෑයි කියලා යායිති ප්‍රධානම තැන් වැඩ නොකර ඉන්නත් බෑ. මේ දෙකම කළමනාකරණය කරමින් විශේෂම ආයතනය ඇතුළේ ඒ ශික්ෂණය ගොඩනගා ගන්න පුළුවන්. නිසා ඒ தத்துவය පාලනය කරමින් කටයුතු කරන එක තමයි මේ වෙලාවේ ඉතාම වැදගත්ම දේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩ ටික කරගෙන යනවා. එවැනි தத்துவයක් තිබුණු තැන සෞඛ්‍ය ආරක්ෂිත වේ ක්‍රමවේදයන්ට අනුව සාමාන්‍ය මිනිසු විදියට ඒකට නිරාවරණය කරලා පරීක්ෂණ කරන්න අවස්ථාව සලසලා දෙනවා. කාර්යසාධක බලකාය කටයුතු කරනවා. ඒ විදිහටම කරනවා. දැන් එළඹෙන මාසේ දෙසැම්බර් මාසේ මැද ඉඳලා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමා නැවත යනවා වැඩ අරගෙන ගමට. ගමට යන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා ඇත්ත අපි පහුගිය කාලේ මේ අද දැක්ක පත්තරවලත් විවිධ නඩු තීන්දුව තීරණ පිළිබඳව කාරණා තියෙනවා. හැබැයි පහුගිය කාලේ මේ පක්ෂය ගොඩනගන්න සුවිශාල කැපකිරීමක්. ඒ වගේම 2010 2015 ආණ්ඩුවේ යුද්ධේ නිමා කරලා රට වේගෙන් සංවර්ධනය අපි ආණ්ඩු පෙරළුනේ කියන කාරණාවට යන්න බැහැ ප්‍රගීත් මහත්තයා. එතන තර්ක ගොඩක් තියෙනවා. එක පැත්තකින් අපේ කඳවුරේ හිටපු විශාල පිරිසක් ඒ පැත්තට ගිහිල්ලා ආණ්ඩු කුමන්ත්‍රණය කරා කියන චෝදනාව බරපතල විදිහට අපේ පාර්ශ්වෙන් අපි එල්ල කළා. මේ කාරණා ගණනාවක් තියදී තමයි ආණ්ඩුවක් වෙනස් වෙන්නේ. හැබැයි ඒ හොඳ වැඩ පිළිවෙලක් තිබුණා ප්‍රගීත් මහත්තයා. අද තිබුණා නම් මේ කොරෝනා ව්‍යසන දැන් අද බලන්න ඈත පිටිසර ප්‍රදේශවල අනුරාධපුරට යන පොළොන්නරුවට යන උදේට ගොවිපොළට යන අම්මා තාත්තා තාම වැඩපොළට යනවා. ඒ වගේම තමන්ගේ ස්වයන් රැකියාව කරන කෙනා ස්වයන් රැකියාව කරනවා. කිරි ටික නිෂ්පාදනය කරන දැන කිරි ටික නිෂ්පාදනය වෙනවා. බීලුණු ගොවියා බීලුණු ටික වගා කරන්න කුඹුරට යනවා. මේ ව්‍යසන තත්ත්වෙට මේ සෞඛ්‍ය ක්‍රමය තුළ උන්ට කිසි හානියක් කරන්න ඔවුන්ගේ ආර්ථික ශක්තිය තියෙනවා. 2010 2015 ආණ්ඩුව කාලේ විශේෂයෙන්ම ගම නැගුම දිවි නැගුම මගව නැගුම වැනි දැවැන්ත සංවර්ධන වැඩසටහන් ගම තුළට ආවා. ගමේ පාර කාපට් කරා, ගමේ පාර කැටගල් ඇතුරුවා, ගමේ පාර කොන්ක්‍රීට් කරා, ගම සම්පූර්ණයෙන්ම දියුණු කරා. හැබැයි ගම සංවර්ධනය කරපු කේන්ද්‍රීය වැඩපිළිවෙළක් තිබෙන පාලනයක් මේ සමාජයට අපිට අවශ්‍ය වෙලා තියෙන නිසා ගම සංවර්ධනයේ විය යුතුමයි මේ නූතන තැනින් අපි උඩට එන නිසා විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ තුළ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සාහ කරන්නේ මේ රටේ සියලු දෙනාටම දරිද්‍රතාවය තුරන් කරලා ආර්ථික පුනර්ජීවනය ඇති කිරීම. ඒ කියන්නේ මේ ව්‍යසන තත්ත්වය සෞඛ්‍ය ව්‍යසන තත්ත්වය ආපු එකම නෙවෙයි. හැබැයි අපි එහෙම නොවුනත් මේ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලා දැක්ක ගම පැත්තක තියලා අන්තිමට ගියා ගමට ගම් පෙරළිය කියලා ඒ වගේ විහිළු මාතෘකාවක් එක්කනේ හැසිරුනේ. හැබැයි අද වැඩපිළිවෙලක් එක්ක ගමට යන තැනට අපි පත්වලා දෙන නිසා ඔබතුමා මේ අපි කිව්ව කාරණා විශේෂම ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඉතාමත්ම රට පාලනය කිරීමේදී තැන කොතනද කාර්යභාරය මුල් කරගෙන ඒ වැඩ කටයුතු ටික කරන්න පෙළ ගහලා ඉන්නවා.
හොඳයි දැන් මේ මේ කතාව ඇතුලේ තව අපිට පැනනගින එකක් තමයි අපි පිළිතුරු ඇතුලෙනුත් ඒක මතුවලා මේ නඩු තීන්දුව පිළිබඳව දැන් අද අද පත්‍රෙත් සඳහන් වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාට සම්බන්ධ තවත් නඩු කටයුත්තක තීන්දුව අද දවසේ ලබා දෙනවා කියලා. දැන් පහුගිය දිනවල ගත්තාම මම නම් වශයෙන් සඳහන් කරන්න ඕනේ මේ රාජතන්ත්‍රයටත් වර්තමානින් සම්බන්ධ පැවති මේ රජයේ කටයුතු කරපු ප්‍රබලයින් බොහෝ දිනකට නඩු කටයුතු හමාර වෙලා තීන්දුව තීරණ ලැබිලා ඔවුන් නිදහස් වෙන ස්වරූපයක් දක්ින්න ලැබෙනවා. මේ තුල ජනතාවට යම් සැක සංකා තියෙනවා. මිනීමරුම් චෝදනා පවා ලබලා තියෙන ඉලුම් ගහට නියම වෙලා තියෙන අයව පවා නිදහස් වේවිද ඉදිරියේදී. මොන මොන ආකාරයට හැසිරෙවිද රටේ නීතිය කියන එක පිළිබඳව නීතිය නවනවාද කියන සැකය පවා ඇති වෙලා තිබෙනවා. ඔබ මොකද කියන්නේ මේක ගැන? ප්‍රගීත් මහත්තයා යහපාලන ආණ්ඩුව කරේ පළවෙනිවම ද්වේෂයෙන් වෛරයෙන් සටන් කරන එක. තිබුණු රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් කියලා උන් දැනගත්තා. දැනගත්ත නිසාම රාජපක්ෂ මහතුරු නැවත බලයට එන තැන වළක්වන්න තමයි කටයුතු කරේ. නිසා උන් කිසිම නිර්දය විදිහට කිසිම දෙයක් ගැන හැඟීමක් තැකීමක් නැතුව රාජපක්ෂ මහතුරු හිර කරන්න ඕනේ නැවත දේශපාලනයට එන්න දෙන්න බෑ කියන දැන් ප්‍රධාන වශයෙන් මාධ්‍යට ඇවිල්ලා ඔවුන් කිව්වා. හැබැයි පස්සේ පහු කාලිනව අවසානයේ විවිධ නාටක යහපාල නාණ්ඩු පෙන්නල අවසානයේ රංජන් රාමනායක මහත්තයලා එහෙම හඬපට හුටපට එළියට ඇවිල්ලා ඒ වගේම සමාජගත වුණා අධිකරණයේ නඩු තීන්දු පිළිබඳව ඔවුන් කොහොමද කටයුතු කළේ කියලා. ඇත්තටම මේ ගත්ත නඩු තීන්දු විනිශ්චයකාරතුමාලත් එක්ක කතා කරලා සහ දුරකථන සංවාද පවත්වලා ඒ වගේ හඬ පටි රෙකෝඩ් පටි තියාගෙන මේවා කරපු අධිකරණයේ ස්වාධීනත්වය හානි කරපු තැනක අපි දැන් බලාගෙන ඉන්නවා මේ අධිකරණයේ ස්වාධීනත්වය තුළ නඩු තීන්දු වේවි. මේවා දීර්ඝ වශයෙන් විශේෂයෙන්ම ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ හිටපු ප්‍රබලම අයට විශේෂම අපි එදා විපක්ෂයේ ඉන්නකොට හැමෝටම නඩු දැම්ම හැම පුංචි පුංචි ගන්න දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට දැම්ම ප්‍රාදේශීය සභාවට බට ටික දුන්නා කියලා. ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතාවයක් බට ටික ගමට උමනා කරන එක පන්සලේ නායක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාම එහෙම නැත්නම් වෙන යම් උත්සව කටයුත්තකට ඒ ප්‍රාදේශීය සභාවේ බට ටික ගෙනිහිල්ලා තමයි කොඩි ටික දාන්නේ. හැබැයි මේවට නඩු නිමිති හදාගෙන නඩු දැම්මා. නිසා ගමේ කරපු සංවර්ධනයත් ඔවුන් දැක්කේ දේශද්‍රෝහී විදිහට. එහෙම නැත්නම් ඒක තමන් මේ රාජපක්ෂ රට විරුද්ධ නඩු හබ බවට පත් කරා. නිසා මේවා මම හිතන්නේ අධිකරණ දැන් ස්වාධීනව කටයුතු කරනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමාලා මේ හැමෝම අපේක්ෂා කරන්නේ එතුමාලා දැඩි ලෙස මේකෙන් ඒ කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා එතුමාලා ලැබපු පීඩාව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා රිමාන්ඩ් එකට යනකොට පුතාලා රිමාන්ඩ් එකේ තාත්තා කෙනෙක් වෙදපු පීඩාව ඔවුන් අත්විඳ බැසිල් රාජපක්ෂ මැතිතුමා අදත් බිරිඳ දරුවෝ පිට රටක ඉඳලා අවුරුදු 5ක් මේ ලංකාවේ ඉඳලා මේ දේශපාලන ව්‍යාපාරය එතුමා කළේ. එතුමාගේ පවුලේ තුල එතුමාට ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා නැහැ. එතුමාලා කියන්නේ නැවත නැවත අපේ කන් වලට ඇහිලා තියෙනවා. එතුමාලා කියන අපි ලැබපු ඒ පීඩණය මේ සමාජයේ කිසිම මිනිහෙකුට දෙන්න හොඳ නැහැ කියලා. ඒ මතයේ ඉඳලා තමයි මේ කාරණා ටික වෙන්නේ. ඒ නිසා මේ බොරුවට දාපු නඩු තීන්දුව සාක්ෂිකරුව නැති වේවි. මෙවැනි දේවල් ඒවා අධිකරණයේ ගැන කාරණා පිළිබඳව ඔබතුමාලා විශ්ලේෂණය කරන්න අපි බලමු කොයි විදිහට දේවල් තීන්දුව වෙන්නේ කියලා. කොහොමුණත් අධිකරණේ ලබා දෙන තීන්දුව පිළිබඳව අපට නැවත තර්ක කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒවා පිළිගන්නවා. අපි අධිකරණයට හිස නමලා ඒ තීන්දුව පිළිගන්නවා. නමුත් ජනතාව තුළ මොකද මේ රජයේ පැමිණියයින් පස්සේ තමයි මේ මේ සියලු දෙනා එක පෙළට එක දින ගණනාවක් ඇතුළත නිදහස් වෙලා මේ කටයුතු හමාර වෙන්නේ. ඒ නිසා ජනතාවට යම් සැක සංකා ජනිත වෙනවා. ඒකයි මම ඔබෙන් ඒ ගැන විමසුවේ. අපිට තියෙන තව බොහොම කෙටි වෙලාවක් අවසාන වශයෙන් ගත්තොත් එහෙම ඊළඟ බලාපොරොත්තුව දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළා ඉහලින්ම මහා ඡන්දයක් ජයග්‍රහණය කළා තුනෙන් දෙකට ආසන්න බලයක් අරගෙන පස්සේක සම්පූර්ණත් කර ගන්නවා. ඊළඟට ඔබට තිබෙනවා පළාත් සභා තියේද කියලා දන්නේ දැන් මොකද වෙන්නේ යන්නේ ඇත්තටම? පළාත් සභා මැතිවරණය යහපාලන ආණ්ඩුව අතෑරලා දැම්මනේ. මැතිවරණය අතෑරියේ පළාත් සභා ක්‍රමයේ නෙවෙයි ප්‍රගීත් මහත්තයා අතෑරියේ. ඒ නිසා විශේෂයෙන්ම මේ මැතිවරණ එහෙම නැත්නම් දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බැසිල් රාජපක්ෂ මැතිතුමාම එතුමාලා තීන්දුව කරන්නේ තිබුණු ඡන්ද ක්‍රමය තිබුණු ඡන්දේ නැවත පැවැත්වීම. ඒ කියන්නේ මේ කාරණා දෙකක්. ඒ කියන්නේ ඡන්ද පළාත් සභා ඡන්ද ක්‍රමය සුදුසුද නැද්ද කියන එක වෙනම මාතෘකාවක්. හැබැයි තිබුණු ඡන්දය කල් දාලා අතෑරලා තියෙන්නේ. ඒ අතෑරලා කල් දාලා තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. යාපන් ස්ථාවරයේ පළාත් සභා ඡන්දේ පැවැත්විය යුතුයි. පළාත් සභා මැතිවරණයේ පැවැත්විය යුතුයි වෙන යම් ක්‍රමයකින් පළාත් සභා ක්‍රමයේ සුදුසු නැත්නම් ඒක පාර්ලිමේන්තුවට ගෙනල්ලා කතා බහ පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා ඒක රටට නුසුදුසුයි නම් ඒක ප්‍රතික්ෂේප කරලා වෙන ක්‍රමයක් කරන්න ඕනේ. ඒක කරපැනි අමාත්‍යවරු පවා මේට එරෙහිවයි. ඔව් ඔවුන්ගේ මතය ප්‍රකාශ කළා. හැබැයි මේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි තීන්දුව තමයි අපි නිවැරදි කරේ. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙදිත් කරේ ඒක දිත්ව පුරවැසිකම ගිනාවේ තන්නිකරම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බැසිල් රාජපක්ෂ මහත්තයලට විරුද්ධව තමන්ගේ තීන්දුව බවට පත් කරගත්තා. එනිසා මෙතනදිත් කියන්නේ පළාත් සභා ඡන්ද ක්‍රමය
පලාසභා චන්ද ක්‍රමය ඔවුන් කල් දාලා පමණයි තියෙන අහෝසි කරලා නැහැ නිසා චන්ද ක්‍රමයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට එතුමා ඡන්දේ කාලෙටත් පෙර තියලා ඡන්ද වලින් ජයග්‍රහණය කරපු නායකයෙක් එතුමාගේ දෙවසරක කාලය තුල නැවත දෙවෙනි ඡන්දේ තියන්නත් කලින් ඒ නිසා මැතිවරණ වෙලාවට පවත්වපු පාලකයෝ රාජපක්ෂ මහතුරු ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයත් ඒක පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර සීමා නිර්ණය කමිටු අලුත් ඡන්ද ක්‍රමයකට යන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ ගෙනල්ලා වුන් සම්මත කරගත්තා. මේවා පිළිබඳ නීත්‍යානුකූල කාරණාවන් පිළිබඳ තීන්දුව తీරන අරගෙන පළාත් සභා මැතිවරණය එහෙම නැත්නම් ජනතාවගේ මැතිවරණය ජනතාවට ලබා දිය යුතුයි කියන තැන තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉන්නේ. හොඳයි. පළාත් සභා ඡන්දය පිළිබඳවත් යම් සුබ බලාපොරොත්තුවක් අපට තබා ගන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ වෙලාවේ වැඩි අවධානය යොමු වෙලා තිබෙන රටක් විදිහට අප පොදුවේ කොහොමද මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයන්ගෙන් ගොඩ ගිහිල්ලා ස්ථාවර වෙන්නේ කියන එක තමයි වැදගත්ම කාරණාව. ඒ තුල තිබෙන තවත් එකක් තමයි ඕක. ඉතින් සුදුන්ත වෙනවා ඔබතුමාට ශ්‍රක පොජන පෙරමුණ මූලස්ථානයේ කණකාධිකාරීතුමා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන කෙනෙක්. ඒ වගේම සුවිශේෂ කාර්යභාරයක් අවුරුදු 4ක කෙටි කාලයක් තුල රටට ඉටු කළ පක්ෂයක් සුඩක් අපොජන පෙරමුණ කියන්නේ. කලින් වගේම වාර්තාගත පක්ෂයක්. ඉතින් ඒ නිසා ඒ විශේෂ කාර්යභාරයක් ඉටු කරන ඔබතුමන්ට නිශාන්ත දැස් බණ්ඩාර මෙතුමන්ට සුති මේ කරුණු කාරණා බෙදා හදා ගන්න එකතු වුණාට. ඔබට සමුදෙනා වගේම ඔබටත් සමුදීලා යන්න සූදානම් පත්‍ර පිටු වහලා දාලා ආයිත් අපි හෙට උදේ මුණ ගැසෙමු. එතෙක් සුබදායි සසුබදායි දවසක් ප්‍රාර්ථනා කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.